රට පුරාම මහා අද්භූත ජනක ගුප්ත දෑ සිදුවන බවට කිසිදු එගයක් නොවිය. වැඩට අඳින තමා ඉතාම නොකැමති වූ ටයිපට්ටිය පොඩි සින්දුවක් මුමනමින් ඩස්ලි මහතා අතට ගනිද්දී ඔහුගේ බිරිඳ තම උස පුටුව මත කෑ ගසමින් සිටින ඩස්ලි දරුවා තබමින් ඌ ඉතා සතුටින් නොකඩවා ඕපාදුප වැලකින් තම සැමියා පෝෂණය කරමින් සිටියාය. එහෙත් මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තම ජනේලය පසු කරමින් ඉගිලී ගිය තුඹුරු කහ පැහැටි බකමූනා දුටුවේ නැත. හරියටම අටහමාරට තම බ්‍රීෆ් කේසය අතටගත් ඩර්ස්ලි මහතා ලහි ලහියේ දොර දෙසට ගමන් යන ගමන් තම බිරියගේ කම් මුල මත පුංචි හාදුවක් තැබුවේ. හරිහැටි පුදු සිප ගැනීමට නොහැකි වූයේ ඔහු පිගානේ තිබූ සීරියල් ආහාර පිත්ති පුරා විසි කරමින් දඟලමින් බෙරිහන් දෙමින් සිටි නිසාය. තාත්තා නිවසින් පිටත් වූයේ යස්ස පැටිය කියා සිනාසෙමින්ය. ඔහු තම රථයට නැගී හතරවන පේලිය දිගේ ඒ පිටුපසට මෙහෙයවා අනතුරුව වීදියට පිවිසියේය. එම වීදිය දිගේ තම රථය පදවමින් පළමු වංගුව වෙත පැමිණියේදීද ඔහු පළමුව පුදුමය දුටුවේ බලලොකු සිතීමක් කියවීමින් සිටිනවා. පළමු තප්පර කීපයේදී තමා දුටුවේ කුමක් දැයි ඩර්ස්ලි මහතා අවබෝධ වූයේ නැත. ජංජාලයයි. ඊළඟ ක්ෂණයේදී විස්මයටපත් ඔහු ගෙල හරවා නැවත ඒ දෙස බැලුවේය. ප්‍රිවෙට් ඩ්‍රයිව් අසල බැලලියක්ක සීරුවට සිටගෙන සිටි. එහෙත් පෙනෙන තෙක් මානේ සිටීමක් නැත. ඔහු සිත හදාගෙන රථයේ ඉදිරියට ගන්නට සිටුවේය. තමා දුටුවේ මායාවක්ද කුමක්ද? සිටීමක් කියවන බැලලියක් ජංජාලයයි. ඒක සමහර දෘෂ්ටිමාලා මායාවක් විය හැක. ඩස්ලි මහතා දෙතුන් වරක් වේගයෙන් ඇසිපිය ගසා නැවත බැලලිය දෙස බැලුවේය. බැලලියද ආපසු ඔහුගේ දෙනෙත් දෙස බැලුවාය. එහෙත් එය එතරම් මිත්‍රශීලී බැල්මක් නොවන බව කිව යුතුය. ඔහොම යන්.